මේ වෙනකොට නිශ්චිතවම හඳුනාගෙන තිබෙනවා ලංකාවෙන් මේ රුසියන් යුද්ධ පෙරමුණට යවපු අයගෙන් 300කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නේ දැනට යුද පෙරමුණේ. එතකොට උපකාරක සේවාවල නිරත වෙලා ඉන්න තව 200යි 300යි අතර ප්‍රමාණයක් විවිධ කඳවරවලු ඉන්න බවට වාර්තා වෙනවා. ඒ වගේම මේ කරුණ හෙළිදරව් කළාට පසුව ලංකාවේ ආරක්ෂක මණ්ඩලයම දැනුවත් කළා. මේ වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යටතේ වෙනම සහකාර පොලිස් අධිකාරීවරයෙක් යටතේ කණ්ඩායමක් පත් කළා. තොරතුරු එක්සස් කරමින් ඉන්නවා. ඒ අනුව මේ ජාවාරමට සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය ඔවුන් එක දිගට කරගෙන යනවා. ඉදිරි දින කීපය තුළදී මේ ජාවාරමේ මහා මොළකාරයෝ කීප දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වෙයි කියලා ඒ අය විශ්වාස කරනවා. දැන් ලංකාවේදී මේ එන අයගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වෙන ස්වභාවයක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ නිසා අපිට රුසියාවේ ඉඳලා ජීවග්‍රහයෙන් ලංකාවට පැමිණිච්ච අයව අපි රහසිගතව තමයි තියාගෙන ඉන්නේ. මොකද අපිට යාන්ත්‍රණයක් නැහැ ඔවුන්ගේ ජීවිත ආරක්ෂා වෙන බවට තහවුරුවක් ලබා දෙන්න.